සුබ දවසක් යාළුවනේ. ඉතින් අද මම ඔයාලට ස්පෙෂලි මෙක්සිකන් රටේ කෑම එකක් ගැන කියන්නයි යන්නේ. මේකේ නම මුයිතේ. ඉතින් මේකට යන ද්‍රව්‍ය තමයි චීස්. අපිට ඕනේ කරනවා චීස් මුස්සරම්. මෙතන ඉඳගෙන මුස්සරල්ලා චීස්. එතකොට අවකාඩෝ අලිගට පෙර අපිට ගෙඩියක් අපිට මේ දේ ඕනේ කරනවා. ඊපස්ස අපි මේකට අනිවාර්යෙන්ම කිව්වා දන්නවා කිඩ්නි බීන්ස් එක. මේක කුක් කරලා බෙන් කරපු බීන්ස් එක. මේක අපිට අවශ්‍ය කරනවා අනිවාර්යයෙන්ම කෑන් එකක්. අපිට සම්පූර්ණම කෑන් එකක අපිට අවශ්‍ය කරනවා. ඒ කියන්නේ ග්‍රෑම් 150 200ක් වගේ අපිට මෙතන අවශ්‍ය කරනවා. අතන මම ගාර්ලික් මෙතන චොප් කරලා තියෙනවා. ඩූල් ගෙඩියක් චොප් කරලා තියෙනවා. රෙඩ් ඔනියන්. ඒ වගේම ඔලිව් ඔයිල් අපිට ටීස්පූන් 3ක් විතර ඕන වෙනවා. ඒ වගේම මේ තියෙන බ්‍රෙඩ් එක. මේ බ්‍රෙඩ් එක මම කපලා තියෙන්නේ මේ විදිහට. මම කපලා මම මැද පොඩ්ඩක් මේකේ අයින් කරලා තියෙන්නේ. එතකොට ඒ වගේම කොරියොන්ඩර් කොළ, කොත්තමල්ලි කොළ ටිකක් අපිට අවශ්‍ය කරනවා. අපිට මේකට සල්සාවක් හදා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම ටොමැටෝ කපලා තියෙනවා. මේ විදිහට. එතකොට ලුණු එනම් චොප් කරලා තියෙනවා. ලුණු කුඩු දෙහි යුෂ අපිට ටිකක් ඕනේ කරනවා. මේ ටික තමයි ඉන්ග්‍රීඩියන්ට් ටික. අපි දෙවෙනි ස්ටෙප් එක තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ බීන්ස් එක අපි කුක් කරගන්න ඕනේ. මේ ඉඳලා අපි ඔලිව් ඔයිල් ටිකක් අපිට හැබැයි මේකට වැඩිපුර අවශ්‍ය කරනවා. ඉතින් මේක සමහර කට්ටිය ඔලිව් ඔයිල් නැත්තම් අපිට විජිටබ් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලාම මේකට මේ ගාර්ලික් ටික ඇඩ් කරගන්නවා. ඇඩ් කරලා ටිකක් හොඳට ෆ්‍රයි වෙන්න ඕනේ ගාර්ලික්. මම වලට හැමදාම කියන ගාර්ලික් එකේ අමුතු රසක් එනවා. ඉගින්ද ටික ෆ්‍රයි කරාම මේ රස වෙනස් වෙනවා. එතකොට හොඳ රසක් අපිට ලැබෙනවා. ඒකින්ද තමයි ගාර්ලික් පොඩ්ඩක් ෆ්‍රයි කරන්න කියලා කියන්නේ. ඉතින් ඒ අතරතුරේ මම ඔයාලට මතක් කරනවා මගේ channel එක ඔයාලා subscribe කරලා නැත්නම් like කරලා නැත්නම් like එකක් දාලා comment එකක් දාන්න ඔයගොල්ලන්ගේ වටිනා කියන අදහස් මේක පල්ලෙහායින් යටින් ලියන්න. ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන ingredient පල්ලෙහායින් මම සම්පූර්ණම හැමදේම ලියලා තියෙනවා. ඉතින් ඔයාලට මේ ingredient අරගෙන බලන්න පුළුවන්. දැන් මම මේ ලුණු ටික එකතු කර ගන්නවා. මේකට ලුණු ටික වැඩිපුර අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ හොඳට ලුණු ගිරී එකමාරක් විතර වගේ අපි මේකට චොප් කරලා දා ගන්න ඕනේ. එතකොට තමයි මේකේ රස භාවය වැඩි වෙන්නේ. වැඩි කර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බ්‍රෙඩ් එක ඇවිල්ලා උගල ගන්න බ සොසේජස් බන් එක කියලා කියනවා. ඒ බන් එකටදී පොඩ්ඩක් ලොකු බන් එකක් තෝරා ගන්න ඕවලා. මේ බන් එක මම ඕල් මෙහි හදපු මම හදපු බොන් එක. මේක මම හදලා තියෙන්නේ වල් මීට් ෆ්ලෝරේට. ඒ කියන්නේ ඕගනික් පාම් පිටි වර්ගයක් තමයි මම යූස් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම හරිම රසයි. මෙක්සිකන් රටේ පුඩාගම ප්‍රපුඩ කෑමක විනෝදජනක පිටියට කණ්ඩ යොදා ගන්න දෙයක්. ඉතින් උදේ කෑම එකට මේක භාවිත කරනවා මේගොල්ලෝ. ඇත්තම හරිම රසයි මේ කෑම එක. බලන්න ගොලු try එකක් දෙන්න හදලා ඇත්තටම හදන්න පුළුවන් ඔයාලට. පහසියෙන්ම මේ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. ඔයාලට මේ kidney beans බෙලඳ පොලේ මේ කුක් කරලා මේකට කෑන් එක තියෙනවා. එහෙම නැත්නම් අතු කවුපි එක අරගෙන හොඳට පිඟින්න දාලා හොඳට බොයිල් කරලා ගත් අරගෙන බෙන්ඩ් කරා නම් ඊට පස්සේ මේ විදිහටම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට මේක එක වෙනම කුක් කරන්න ඕනේ. මම මීට කලිනුත් ඔයාලට මේ රීපින් බීන්ස් එක කුක් කරන විදිය මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් දැන් මේ විදිහට මේක හොඳට කුක් කරගන්න ඕනේ. දැන් මේක අපි මේ විදිහට හදාගත්තට පස්සේ අපි මේක බ්‍රෙඩ් එකේ දැන් අපි ඊළඟට යනවා දෙවෙනි තුන්වෙනි ස්ටෙප් එක තමයි අපි සල්ස එක හදා ගන්නවා. දැන් මේ ටොමැටෝ කියුබ් කපලා තියෙන්නේ. මම මේ ටොමැටෝ කැරට් ටික මේකට සෙට් කරනවා. මේ වගේ බෝල් එකක් අරගෙන මේකට දාන්න ලුණු ටික වෙනම කපාගත්තු ලුණු ටික එකතු කරගන්න. කොත්තමල්ලි කොළ ටික අනිවාර්යෙන් චෙක් කරන්න. මේ සල්ස එකට කොත්තමල්ලි අනිවාර්යෙන් යනවා. කොත්තමල්ලි කොළ යනවා. ඒ වගේ ලුණු කුඩු. ඒ වගේ මතක තියාගන්න මේකට මේගොල්ලෝ දානවා හැලපිනෝ කියන මිරිස් වර්ගයේ. මම මේකට ඒක පාවිතා කරන්නේ නැහැ. ඔයගලන්ට අවශ්‍ය නම් ඇලපිනෝ නැත්තම් ඔයගලන්ට පුළුවන් ග්‍රීන් චිලි කරලා දාගන්න. මේකට දෙහි යුෂ්ට එකතු කරගන්න මේ විදිහට. ඒ වගේම ඔලිව් ඔයිල් චුට්ටක් එකතු කරගන්නවා මේකට. එතකොට රසයි.
අනිවාර්යයෙන්ම ඔයයි චුට්ටක් එකතු කර ගන්න ඕනේ. ඉතින් දැන් මේක මන්න සල්සයක මේක තමයි සල්සා කියලා කියන්නේ. අතර මෙක්සිකන් කෑම හරිම රසයි. ඒ වගේම ටිකක් ස්පයිසි කනවා ඒගොල්ලන්ගේ රටේ. ඉතින් ඉතාමත්ම රස ගොඩක් ලෝකේ හොඳ ප්‍රොපියුලර් කෑම තියෙන රටක් තමයි මෙක්සිකෝ කියන්නේ. ඉතින් දැන් මම මේ බන් එකට මේක දැම්ම චීස් ටික මෙහෙම දාලා මම මේක අවන් එකේ පොඩ්ඩක් බේක් කරලා ගන්නවා. මේ තියෙන්නේ මේකට පිලින් එක දාගත්ත මේ විදියට. මේක තමයි හදාගත්තු බ්‍රෙඩ් එක. ඉතින් ඔයාලටත් මේක හදලා බලන්න පුළුවන්. පොඩි අය කන්න ගොඩක් කැමති වෙයි. ඉතින් එහෙමනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට. ආයෙත් අලුත් වීඩියෝකින් අපි හම්බෙමු. ජයග්‍රාහී දවසකට මම සුබ පතනවා.